හයි කොහොමද ඔයාලට ප්‍රවාශිර ලක්ෂා අද මේ ගොඩක් කට්ටිය මට දාලා තිබ්බ ප්‍රශ්නයකට උත්තර දෙන්න දැන් මම අද මේ වීඩියෝ එක කරන්නේ මගේ හස්බන්ඩ් මෙහෙ ඉන්නේ මට කොහොමද ඩුබායි යන්න පුළුවන් එයා හස්බන්ඩ් ජොබ් එකක් දැන් කරනවා නැත්තම් කියනවා මගේ වයිෆ් මේ ඩුබායි ඉන්නේ මට වයිෆ් කාට යන්න ඕන කොහොමද යන්නේ මේ කපල් කොහොමද මේ එන්නේ කසාද බැඳපු අය නැත්තම් කසාද බඳින ඉන්න අය ඒවටත් ප්‍රශ්න දාන එයාපෝට් එකෙන් කියලා අද මම ඒවට උත්තර දෙන්න තමයි අද ආවේ ඉතින් හරි අපි බලමු මුලින්ම ඕගොල්ලෝ කොහොම දැන් ඩුබායි විසිට් වීසා ආවත් ඕගොල්ලොම එයා ලංකා එයාපෝට් එකෙන් ප්‍රශ්න කරනවා අර හය කවුන්ටර් එකේ නෙවි ඉමිග්‍රේෂන් එකේ අනිවාර්යෙන් ප්‍රශ්න කරනවා ඔයාලා බලනවා ගෑම් ළමයින්ට තමයි ගොඩක්ම ප්‍රශ්න එන්නේ පිරි ළමයින්ට සාමාන්‍ය තරමට එනවා එන්නේ නැතුව නෙවෙයි ඒ වගේම තමයි ඉතින් ওই විදිහට කවුරු ගියත් අනිවාර්යෙන් විසිට් වීසා දෙත් ප්‍රශ්න කරලා බලලා තමයි යන්නේ හරි මම මුලින්ම කියන්නම් දැන් ඕගොල්ලෝ හිතන්න ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි දැන් ඩුබායි විසිට් වීසා ඇවිල්ලා ජොබ් එකක් ඔයාගේ දැන් ජොබ් එකක් කරනවා දැන් ඔයාගේ හස්බන්ඩ් හරි වයිෆ් හරි ඉන්නවා ලංකාවේ එයාට එයාව ගන්න ඕන දැන් ඔයාට මේ ඩුබායි වලට හරි මම කියන්නම් ඔයා කසාද බැඳලා නම් ඉන්නේ කසාද බැඳලා නම් ඉන්න ඔයාගේ වයිෆ් හෝ හස්බන්ඩ් හරි ඩුබායි ඉන්නවා නම් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඩුබායි එන්න පුළුවන් හැබැයි මම මේ කියන ටික අනිවාර්යෙන් හරියට කරගත්තොත් ඒක 100%ක් ෂුවර් මේ ක්‍රමය මම දැන් ඔයගොල්ලන්ට කියන්නම් දැන් ඔයා හිතන්න මම මේ එක්සැම්පල් එකක් ගන්නවා දැන් ඔයාගේ හස්බන්ඩ් ඔන්න ආවා ඩුබායි ඇවිල්ලා දැන් ජොබ් එකක් කරනවා දැන් හස්බන්ඩ්ට ඕන වයිෆ් ගන්න ඩුබායි වලට එතකොට හස්බන්ඩ් මුලින්ම කරන්න ඕන බියුරෝ ගෙවන්න ඕන හස්බන්ඩ් පළවෙනි පාරම දැන් සාමාන්‍යයෙන් බියුරෝ ගෙවන්නේ මෙහෙට ඇවිල්ලා විසිටීස් ඇවිල්ලා ජොබ් එකක් හොයාගෙන ඊට පස්සේ නිවාඩු යනවා ලංකාවට නිවාඩු ගියාට පස්සේ තමයි සාමාන්‍යයෙන් අපි බියුරෝ ගෙන ලංකාවට ගියාම ෆොරෙන් මිනිස්ට්‍රි එකට හරි නැත්නම් විදේශ සේවා නිවෘත්ති කාර්යාලයස තියෙන බ්‍රාන්චස් ලංකාවේ තමන්ගේ රඟපාත්තනකට ගිහිල්ලා බියුරෝ ගෙවන්න පුළුවන් එහෙම නැතුව ඔයාගේ හස්බන්ඩ් වෙන පළවෙනි පාරම විසිට් ඇවිල්ලා දැන් ඔයා ඉන්නවා ඇවිල්ලා ජොබ් එක කරනවා ඇවිල්ලා දැන් එයාට වීසා ඇදලා තියෙනවා එමිරේට්ස් ID ඔක්කොම ඇවිල්ලා තියෙනවා දැන් එයා ජොබ් එක කරනකොට එයා ගන්න ඕනේ එයාට එයාට දැන් ලංකාවට යන්න ටයිම් එකක් නැහැ වයිෆ් අරගෙන එන්න එයාට මෙහි ඉඳලම ගන්න ඕනේ වයිෆ් එතකොට කරන්න තියෙන්නේ මුලින්ම අනිවාර්යෙන් එයා බියුරෝ ගෙවන්න ඕන මෙතනදී පිරිමි අයට ඩුබායි වලින්ම බියුරෝ එක ගෙවන්න පුළුවන් ගෑනු අයට ගෙවල්වල වැඩ කරන අයට මම දන්න විදිහට බියුරෝ ගෙවන්න බෑ සමහරක් අයට ගෙවන්න පුළුවන් සමහරක් අයට ගෙවන්න බෑ ජොබ් එක අනුවක වෙනස් වෙනවා ඒ නිසා ඔයාගේ වයිෆ් මේ ඉන්නවා නම් හස්බන්ඩ්ව ගන්නව නම් වයිෆ්ට වයිෆ් බියුරෝ ගෙවන්නත් ඕන හස්බන්ඩ් ඉන්දියත් මේ බියුරෝ ගෙවන්න ඕන පිරිමි කෙනෙක්ට නම් බියුරෝ ගෙවන්න පුළුවන් ඩුබායි වලින් හැබැයි ගෑනු අයට පොඩ්ඩක් ඒක අහලා බලන්න ඕන ඔයාලා දැන් මුලින්ම මම කියනවා හරි බියුරෝ ගෙවන්න මුලින්ම ඔයගොල්ලෝ ගෙවන්න යන්න ඕන අබුඩාබිලා තියෙන ලංකාවේ එම්බසි එකට ඔයාලා යන්න කලින් එම්බසි එකට කතා කරන්න ගෑනුව පිරිමි කෙනෙක් යන්න කලින් ඒගොල්ලෝ කතා කරලා මුලින්ම අහන්න බියුරෝ එක ගෙවන්නේ කොහොමද කියලා අහන්න බියුරෝ එක ගෙවන්න පුළුවන්ද කියලා එතකොට ඒගොල්ලෝ කියනවා බියුරෝ එක මේ ජොබ් එක කරනවා මේගොල්ලෝ ගෙවන්න පුළුවන් ඇවිල්ලා ගෙවන්න කියලා ඊට පස්සේ ඔයගොල්ලෝ කියන මට මෙහෙම වයිෆ් හෝ මට වයිෆ්ගෙන් වයිෆ් මෙහෙ ඉන්නවනේ මට හස්බන්ඩ්ව ගන්න ඕන කියලා කිව්වට පස්සේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කියන්නේ බියුරෝ එක ගෙවන්න ඕන කියලා බියුරෝ එක ගෙව්වට පස්සේ තමයි ඔයගොල්ලන්ට ඊළඟ ස්ටෙප් එකට යන්න තියෙන්නේ ඒ කියන්නේ දැන් ලංකාවේ එයාපෝට් එකෙන් ඕගොල්ලන්ට එන්න දෙන්නේ නැහැ දැන් හිතන්නකෝ හස්බන්ඩ් ඉන්නවා කියලා වයිෆ්ට එයාපෝට් එකෙන් යනකොට ගියාම හවන වයිෆ්ගෙන් හරි හස්බන්ඩ් ඉන්නවනම් අනිවාර්යෙන් එම්බසි ලංකා එම්බසියෙන් මේ ලියුමක් ගන්න ඕන කියලා. එතකොට මෙන්න මේ ලියුම ගන්න නම් අනිවාර්යෙන් ඕගොල්ලෝ බියුරෝ ගෙවල තියෙන්න ඕන. එහෙම නැති කෙනෙක් ඕගොල්ලෝ හිතන්න කලුතෙන් මොන දැන් මාස දෙකේ සිට් එක ගහගෙන ඇවිල්ලා ජොබ් එක හම්බෙලා මාස 3-4කින් මොන දැන් වීසා ඔක්කොම වැදිලා මාස 6ක් විතර මේ ඉන්නකොට Tamanට ඕන වෙනවා ගන්න වයිෆයි හස්බන්ඩ් වරි. එතකොට මෙහෙදි අනිවාර්යෙන් බියුරෝ ගෙවන්න ඕන නැත්නම් අබුඩාබිලා තියෙන ලංකාවේ එම්බසියේ ඕගොල්ලන්ට ඒ ලියුම දෙන්නේ නැහැ. ඒ ලියුම කියන්නේ ඔයා මෙහෙම මගේ දැන් ඔයාගේ වයිෆ් ගන්නවද මගේ වයිෆ් මෙහෙම කසාද බැඳලා තියෙනවා කියලා ඒකට ලියුමක් ගන්න මෙහා විසිට් වීසා මම ගෙන්න ගන්නවා කියලා එයාගේ තොරතුරු ඇතුළත් කරලා හැබැයි එයා දැන් ඒගොල්ලෝ නිකම්ම මේ ලියුම දෙන්නේ නැහැ ගිහිල්ලා ගිහම මේ මගේ වයිෆ් ගන්න ඕන කිව්වන් පස්සේ ආ හරි නම් වයිෆ්ගේ නම කියන්නේ කියලා එහෙම දෙන්නේ නැහැ.
ඔයාගේ වයිෆ් කියලා ඔප්පු කරන්න සාක්ෂි ඒගොල්ලන්ට අරන් යන්න ඕන. ඔයගොල්ලෝ ඊට පස්සේ අහන්න මම ලියුමට මොනවද අරන් එන්න ඕන ඩොකියුමන්ට් කියලා. ඒ ලියුම ගන්න. අනිවාර්යෙන් ඩොකියුමන්ට් එකක් අරන් එන්න කියනවා. මෙතනදී මගේ වීඩියෝ බලලා මේ මට කමෙන්ට් දාලා තියෙන මල්ලි කෙනෙක් තිබ්බා. එයාට තිබ්බ එක්ස්පීරියන්ස් එක තමයි එයාට කියලා එයා හැම අහලා තිනවා ගේ වයිෆ් ගන්න යා ලංකාවට එකපාරකට ගිහිල්ලා නෑ ආපහු යා බීරුව ගෙවලත් නෑ ආවම් කියලා. හරි ඊට පස්සේ මෙයාගේ තම වීසා ටිකට් දාලා නෑ. ඊට පස්සේ ඒගොල්ලෝ කියලා නෑ වීසා ටිකට් දාන්න ඕනේ නෑ ඊට කලින් ඇවිල්ලා ලෙටර් එක අරන් යන්න කියලා. එයාට කියලා තිබ්බා අවශ්‍ය ඩොකියුමන්ට් වලට ඒ දෙන්නගේ කසාසාතිකේ කොපියකුයි වයිෆ් ගේ උපන්න සාතිකේයි ඩෙන්ටි කාඩ් එකේ කොපියකුයි පාස්පෝර්ට් එකේ කොපියකුයි අරන් එන්න කියලා. හරිද? එතකොට හස්බන්ඩ්ගේ මෙහෙන්නෙක් කෙනාගේ උපන්න සාතිකේ පාස්පෝර්ට් එකයි ඩෙන්ටි කොපියකුයි අරන් එන්න කියලා. ඒ ටික අරන් විතරක් අරන් එන්න කියලා. ඉතින් මෙයා එයාට ගියාට පස්සේ කියලා වීස එකයි ටිකට් එකයි මේ වීස එකයි ටිකට් එකයි ඕනේ කියලා. එතකොට මෙයා ආයි ගිහිල්ලා එවලම ඊට පස්සේ ඒගොල්ලෝ මෙයා කියලා මට ආපහු එන්න විදියක් නැහැ කිව්වට පස්සේ ඒගොල්ලෝ හරි ඔය ඔක්කොම විස්තර ටික දීලා අස්සම් කරලා යන්න අපි ඔයාලට ඒක ලෙටර් එක එවන්නම් මේ මේල් එකකින් කියලා. ඒ නිසා ඔයගොල්ලොන් එහෙම කරගෙන යන්න එපා. ඔයගොල්ලෝ කාවරි ගන්නව නම් අනිවාර්යයෙන්ම වීසා එකයි ටිකට් එකයි දාන්න. දාලා ඊට පස්සේ යන්න එම්බසියකට. එම්බසියකට ගිහිල්ලා ඊට පස්සේ ලෙටර් එක ගන්න. ලෙටර් එම්බසියකට යන්න කලොත් අනිවාර්යයෙන් ඒගොල්ලොන් අහන මොනවද අවශ්‍ය ડોකියුමන්ට් කියලා. මම දැන් ඔය කිව්ව ડોකියුමන්ට් වලට අමතරව ඒගොල්ලෝ ડોකියුමන්ට් දෙන්නොත් ඒ ටික අරන් යන්න අනිවාර්යෙන් යන්න කලින් කෝල් එකක් දෙන්න. සාමාන්‍යයෙන් අනිවාර්යෙන් අරන් යන්න ඕන ඔය දෙන්නගේ කසා සාතිකේ කොපියක්. ඒක වයිෆ්ට කියලා හෝ වයිෆ්ට හරි හස්බන්ඩ්ට හරි කියලා ලංකාවේ ඉන්න කෙනාට කියලා ගෙන්න ගන්න ඕන. හොඳේ. ඒක ස්කෑන් කරලා PDF විදියට ගෙන්න ගන්න. ඊට පස්සේ ඒ ටික print out අරන් යන්න. ඔයගොල්ලෝ කසා සාතිකේ කොපියයි වයිෆ්ගේ ඔයාගේ උපන්න සාතික දෙකේ කොපියකුයි ඊට පස්සේ ඔය දෙන්නගේ ID කොපි දෙකයි ඊට පස්සේ වයිෆ්ගේ දැන් එනේ වයිෆ් කෝ හස්බන්ඩ් ලංකාවේ ඉන්න කෙනාගේ වීසා කොපි එකයි ටිකට් එකේ කොපියකුයි ඊට පස්සේ ওই ටික අරගෙන પાස්පෝර්ට් දෙකයි પાස්පෝර්ට් කොපි දෙකයි අරගෙන ඊට අමතරව ඒගොල්ල මොනවා හරි කෝල් කරලා ඔයගොල්ලෝ ඇහුවට පස්සේ මොනවද ડોකියුමන්ට් කියලා මීට අමතර මොනවා හරි ඉල්ලුවොත් ඒ ටික අනිවාර්යෙන් අරගෙන යන්න. මේ ටික අරගෙන ගියාට පස්සේ ඔයාලට මුලින්ම කියන බියුරෝ එක ගෙවන්න කියලා. බියුරෝ එක ගෙවලා නම් තියෙන්නේ කලින් ලංකාවට ගිහිල්ලා ප්‍රශ්නයක් නැහැ ඒගොල්ලෝ. ඊට පස්සේ ඒ ડોකියුමන්ට් එක බලලා ලෙටර් එක හදලා දෙනවා. ඊට පස්සේ ලෙටර් එක අරගෙන ඔයා ඒක ස්කෑන් කරලා PDF එකක් ඉදිරියට ලංකාවේ ඉන්න කෙනාට යවන වයිෆ්ට හස්බන්ඩ්ට. ඊට පස්සේ ඒගොල්ලන්ට තියෙන්නේ ඒක print out එකක් අරගෙන එයාපෝට් එකට එන්න. දැන් යන දවසට ඒක ඒ ලෙටර් එකයි එයාගේ කසාසාති කොපියකුයි මෙහි ඉන්න ඩුබායි ඉන්න වයිෆ් හෝ හස්බන්ඩ් එයාගේ પાස්පෝර්ට් එකේ කොපියකුයි ID කොපියකුයි අරයන්. ඊට පස්සේ හය කවුන්ටරේ ගියාම මොකද දන්නේ? මගේ හස්බන්ඩ් නෝ වයිෆ් මෙහෙම ඉන්නවා ඩුබායි. මම යන්නේ එයා ගාවට විසිට් එකට. ඊට පස්සේ ඒගොල්ලෝ ලෙටර් එක කෝ. මම මේ තියෙන ලෙටර් එක. ඒක පෙන්වුවම කසාසාතිකේ ඒවත් පෙන්වුවම පස්සේ ඩීටේල් මැච් වෙනවනේ. ඊට පස්සේ හරියන්න කියලා කිසිම ප්‍රශ්නෙ ඉමිග්‍රේෂන් එකිනුත් ගියාන් පස්සේ කියන්නේ ඉමිග්‍රේෂන් එකුත් තාන මේ තියෙන මම මෙහෙම ගියේ මේ තියෙන මගේ හස්බන්ඩ් ගාට වයිෆ් ගාට යන්නේ මෙන්න මේක මම මෙන්න මේක තමයි එම්බසි එකෙන් දුන්න ලෙටර් එක මෙන්න කියලා ඔයාලා එතකොට යන්නේ. මෙතනදී ඔයාලා එතකොට එහෙම යනකොට ලෙටර් එක හම්බුනොත් ඔයාලා හෝටල් බුකින් දාගෙන යන්න එපා. හෝටල් බුකින් දාගෙන යන්න ඕනේ නැහැ. මොකද හස්බන්ඩ් ගාට වයිෆ් ගාට යනවා නම් අර ලෙටර් එක පෙන්වුවම ඇති කියන හස්බන්ඩ් නෝයි මේ ඉන්නවා. එයා ඉන්න තැන මම අපි දෙන්න එකට ඉන්නේ. එයා රූම් එකක් අරන් තියෙන එහෙමයි කියලා. ඒගොල්ලෝ ඒ හස්බන්ඩ්ගේ රූම් ද ආරාමයද කියලා අහන්නේ. ඇහුවත් කියන්නේ මේ හෝටල් බුකින් දාන්න එයා ගාවට යන්න එහෙමයි කියලා කියන්නේ. හෝටල් බුකින් අවශ්‍ය වෙන්නේ නැහැ එහෙම ලෙටර් එක ගත්තොත්. ඇත්තටම කපල් එකක් එනවා නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ කසාද බැඳලා නම් ඔය දෙන්නම දෙන්නේ කවුරුත් මේ ඩුබායි වල නැත්තම් ඔය දෙන්නම එකපාර ලංකාවේ ඉඳලා ඩුබායි වලට එනවා නම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම අර කිව්ව විදිහ දවස් 5කට විතර හෝටල් බුකින් එකක් දාගන්න. රිටර්න් ටිකට් එකක් දවස් 5කට දාගන්න ලක්ෂ 5ක් වගේ 4ක් 5ක් මාරු කරගන්න. ලක්ෂ 5ක්වත් මාරු කරගන්න ඉරාම් මෝ ඩොලර වලට. ඊට පස්සේ දෙන්නයි කසාසාතිකේ කොපි එකක් අරන් එන්න. ඊට පස්සේ ඒගොල්ලෝ අහන මොකටද යන්නේ කියලා කියන්න. අපි දෙන්න මේ පොඩි වැකේෂන් එකකට යන්නේ කියලා. ඔයගොල්ලෝ වැඩ ඔයගොල්ලෝ දෙන්නම ජොබ් කරනවා. ජොබ් කරන තැන් වලින් ලීව් ෆෝම් දෙකක් අරන් එන්න පුළුවන් නම් හොඳයි. එක්කෙනෙක් කරේ වැඩ කරනවා නම් එක්කෙනා ලීව් ෆෝම් එකකුත් අරන් එනවා නම් අවුලක් නැහැ. මේ බිස්නස් එකක් කරනවා නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක
කොපියක් කරන්න කොල හුත් දෙන්න මොකද කොළු ආන මොකද කරන්න කියලා ඒවත් තම් බිස්නස්සයක් කරනවා කියලා ලංකාවේ දෙත ජොබ්යක් කරන එකොල ලිෆෝම ඇව්වත් එන්ද ඔල ලිෆෝම්මකු පුළුවන්න අරන් එන්න නැතුනොත් ඇවුලන්න අර විදිහට කසාසාතිකේ කොපියක් අරගෙන දෙන්නත් එහමගේ අපි එහෙම රට බලන්න යන්නේ මේ ඉතින් මේ තියන්නේ අපේ පාස්පෝර්ට් අර මේ වීසා ටික ඊට පස්සේ ඔයගොල්ලෝ හොටල් බුකින් එක දවස් 5ට දාලා දිනවා දෙන්නම එකම හොටල් එක දාගන්න ඕනේ දෙන්න එක හොටල් බුකින් එක මේ දෙන්නට දාගන්න මේ දෙන්නෙක් යව කපල් එක දෙන්න දෙන්නට 2% කියලා හොටල් බුකින් එක දාගෙන ඊට පස්සේ එතනින් එහාට යන්න පුළුවන් කපල් එකකට යන්න දෙනවා හැබැයි කසාද බැලුම නැති කපල් එකක් මම මෙයා බෝයිෆ්‍රෙන්ඩ් මෙයා මගේ මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා එහෙම යන්න එපා එහෙම යන්න නම් දෙන්නේ නැහැ කොහොමත් මේ කසාද බඳලා නීත්‍ය අනුකූලව කසාද බඳලා නම් කසාද සාධකී තියෙනවා නම් ඒක අරගෙන පෙන්නලා යන්න පුළුවන් එතකොට කවුරුත් බිව්රෝ ගෙවන්නේ එහෙම නැහැ නේ ඉතින් ඥාති කෙනෙක් ඉන්නවා නම් ඥාතිකම ඔප්පු කරගන්න පුළුවන් නම් ඔය දෙන්නේ හස්බන්ඩ් හරි වයිෆ් ගේරි කවුරු වල මෙහෙ එතකොට අර මම කිව්ව විදියම අබුඩා කියලා තියෙන ලංකා එම්බසියට එයා බිව්රෝ ගෙවලා නම් තියෙන ගෙවලා නැත්තම් ගිහිල්ලා ගෙවලා අර ඥාතිකම ඔප්පු කරන්න අවශ්‍ය ડોකියුමන්ට් මොනවද කියලා එම්බසියෙන් කෝල් එකක් දීලා අහලා ඊට පස්සේ ගිහිල්ලා ඒ ටිකත් අරගෙන ගිහලා බිව්රෝ ගෙවලා ඩොකියුමන්ට් එක දීලා ලෙටර් එක අරගෙන ඔයගොල්ලන්ට ලෙටර් එක අරගෙන එන්නත් පුළුවන්. එහෙම කවුරුත් නැත්තම් අර විදියට කසාසාදේ කොපි එකක් අරගෙන දෙන්නත් එක්ක ඉතින් යන්න තියෙන අපි මේ යනවා ඉතින් ළඟදි කසාද බැඳලා ඉතින් හනිමුන් එකට යනවා කියලා යන්න පුළුවන්. නැත්තම් අපි මේ වැකේෂන් එකට යනවා කියලා යන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ ඒ කපල් එකට යන්න. ඊට පස්සේ කසාද බැඳපු නැති ජෝඩු ඉන්නවනේ. නැත්තම් බොයිෆ්‍රෙන්ඩ් මෙහෙට එනවා. නැත්තම් ගර්ල්ෆ්‍රෙන්ඩ් යනවා. ඉතින් අරකයි මේකයි ඊට පස්සේ කියනවා මේ ගන්න මාව ගන්න කියලා. ඊට පස්සේ දැන් එහෙම කට්ටියක් මැසේජ් දානවා. කියනවා අයියේ මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව මට ගන්න ඕන නැව මගේ බොයිෆ්‍රෙන්ඩ්ව මට ගන්න ඕන අයියේ. මොකද මේකට කරන්නේ? හරි. මෙතනදී ඔයා බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් කිව්වම එතන ඥාතිකමක් එතන ඔකල කසාද බඳිනවා තෝග දෙන්න අතර සම්බන්ධතාවයක් තිබ්බට ඒක නීත්‍යානුකූල දෙයක් නෙවෙයි. එතකොට ඔයගොල්ලන්ට අර ලෙටර් එක ගන්න බෑ. ඔයගොල්ලෝ යනවා නම් එක්කෝ මෙහෙ කවුරුත් නැහැ. ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා බොයිෆ්‍රෙන්ඩ්ලා කවුරුත් නැහැ කියලා ඔයගොල්ලෝ මාස දෙකකට හරි මාසෙකට රිලීස් එක දාගෙන රිටර්න් ටිකට් එක දවස් 5කට විතර දාගන්න. දවස් 5න් එහා දාන්න එපා. ඊට පස්සේ දවස් 5ක් ඒ ගානටම රිටර්න් ටිකට් එක කියන්නේ ආපහු ලංකාවට යන දවසේ රිටර්න් ටිකට් එක යන දවසට දාන ටිකට් එක තමයි රිටර්න් ටිකට් එක කියන්නේ. ඒ රිටර්න් ටිකට් එක දාන දවස වෙනකම්ම මෙහෙන් යන දවසේ ඉඳලා ටිකට් එක දාන දවස් 5 කියනකොට රිටර්න් ටිකට් එක දවස් 5 නම් හොටල් බුකින් එකත් දවස් 5ටම දාගන්න. දාගෙන ඩිරාම් 3000ක්වත් අතේ අරයි යන්න මාරු කරගෙන ඔයගොල්ලෝ එයාපෝට් එකෙන් මාරු කරගන්න බලන් එන්න එපා. මොකද සමහරක් වෙලාවට එයාපෝට් එකේදී මාරු කරන්න හිතන වෙලාවට සල්ලි නැති වෙන්න පුළුවන්. ඒ හින්දා පුළුවන් නම් එළියෙන් මාරු කරගෙන එන්න ඩිරාම් වලට හෝ ඩොලර් වලට ලංකා සල්ලි වලින් ලක්ෂ 3ක් 3මාරක් මාරු කරන් එන්න ඩිරාම් වල නම් ඩිරාම් 3000ක් විතර ඩොලර් වලට ඔයගොල්ලෝ කන්වර්ට් කරගෙන බලන සාමාන්‍ය ලක්ෂ 3ක් විතර මේ මාරු කරන් එන්න. සාමාන්‍ය ලක්ෂ 3ක් කියලා කියන්නේ ලංකා සල්ලිෙන් දැන්ට යන රේට් එක ඩිරා වලින් 3600 3500ක්. ඉතින් ඒ වගේ ගාණක් හරි ඩොලර් වලට ලක්ෂ 3ක් මාරු කරගෙන හරි එන්න. එතකොට ඕගොල්ලෝ ඔයා ගෑනු කෙනෙක් නම් ගෑනු ළමෙක් නම් පොඩ්ඩක් ඒගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕන. ඕගොල්ලෝ කොයි වෙලාවකත් බය වෙලා කතා කරන්න එපා. හරිද? ඕගොල්ලෝ බයලා කතා කරන්න එපා. ඉතින් මම අර ගෑනු ළමයිට වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉතින් ඒකේ තියෙන විදියද මම පොඩ්ඩක් ආයෙ මතක් කරන්න ඕගොල්ලන්ට. ඕගොල්ලන්ට පුළුවන් ඔයාලා ජොබ් එකක් කරනවනේ ජොබ් එකෙන් අයින් වෙන්න එපා. අදේ රස්සාවක් කරන්න වුණත් අයින් වෙන්න එපා. ඔයගොල්ලෝ මෙහෙට එන්න මෙහෙල ජොබ් එකක් කරන්න ආපහු ඉතින් ලංකාවට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ ලංකාවට ඔයගොල්ලෝ ආ ලංකාවට යන හිතාගෙන ඉන්නේ නැහැ. රජයේ ජොබ් එකක් කරනවා නම් අවුරුදු 5කට නිවාඩු දාලා එන එක කරලා වුණත් යන පුළුවන්. ඒත් මම කියන්නේ ලිව් ෆෝම් එකක් අරගන්න පුළුවන් නම් ඔයගොල්ලෝ ජොබ් එකක් කරනවා නම් එතන ලිව් ෆෝම් එකක් ගන්න සතියකට විතර මෙහෙම නිවාඩු ගන්නවා රට යන්න කියලා. එතකොට ගැල්ලමයිට මේ කියන්නේ පිරිමිලමයිට උනත් මේ ක්‍රමේ කරන්න පුළුවන්. එහෙම තමන් කරනවා නම් එතෙන් ලියුමක් අරගෙන අර විදිය දවස් 5කට විතර හොටල් බුකින් එකක් දාගෙන කවුරුත් ඉන්නවද හවුත් කවුරුත් නැහැ කියන දන්න. මම යන්නේ රට බලන්න මේ එහෙමයි කියන. විසිට් එකට යන්න කියලා දන්න විදියට කතා කරන්න. ඊට පස්සේ ලාර සල්ලිත් වෙනුනේ මේ තින්නේ මගේ වියදමට සල්ලි. මම මෙහෙම මේ බඩු වගේක් ගන්න යනවා මොනවරි කියන්න. ඒ වගේ දෙයකට කියන්නේ සව බඩු මොනවද කියන මොනවරි දැන් දෙක තුනක් කියන ගෑනු ළමයි නේ ඉතින් ওই බියුටි මොනවාරි ෂොපින් කරන්න යනවා. ලක්ෂ 3ට වඩා ඉතින් අර යන්න පුළුවන් නම් ඒක මාරු කරගෙන ඩිරාම් වලට හොඳයි. ඉතින් ඩිරාම් 5000 6000 කරන්න ඕන මේ තින්නේ මගේ මේ සල්ලි මං අරයි යන කියලා
ඒ වගේ හේතුවක් කියන්න පුළුවන් බය වෙන්නේ නැතුව ඒගොල්ලෝ අහන දෙයට එකපාරෙම උත්තර දෙන්න දැනගන්න. හිත හිත දෙපාර තුන් පාර ගොතක ගහ කිව්වොත් එහෙම ඒගොල්ලෝ දැනගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? ඕගොල්ලොම බොරුවට අරක ඉල්ලනවා, මේක ඉල්ලනවා, මෙහෙම නැහැ කිගේ රස්තියාදු කර කර එතන තියාගෙන ඉන්නවා. ෆ්ලයිට් එක අද්දන්න විනාඩි 5ක් විතර තියලා ආදයි යන්න කියලා. ඕගොල්ලෝ ඊට පස්සේ එතනින් අතුරට ගිහිල්ලා ටිකටින් ටිකට් කවුන්ටරයට ගිහිල්ලා බැගේජ් එක දාලා ඊට පස්සේ ඉමිග්‍රේෂන් එකෙන් අතුරට යනකොට ඕගොල්ලෝගේ ෆ්ලයිට් එක ගිහිල්ලා එතන ඉඳලා ඉමිග්‍රේෂන් එකෙන් එළියට යන්න ඕගොල්ලන්ට විනාඩි 15ක් 20ක් යනවා. ඒ හින්දා ඒගොල්ලෝ එහෙම තමයි කරන්නේ. ඒ හින්දා බය වෙන්නේ නැතුව හරියට කතා බහ කරලා යන්න. ඕගොල්ලොන්ගේ අනිත් එක තමයි එහෙම මේ තනියෙන් ගෑල්ලාමෙක් යනවා නම් අනිවාර්යෙන් ගෙදරින් අම්මයි තාත්තයි කැමති කියලා එහෙම රට යනවනේ. නිවුමක් කරගෙන අස්සම් කරලා එකත් අරයි යන්න. ඔයාලට මම අර කිව්ව ජොබ් එකකින් නිවාඩු අරගෙන ලෙටර් එකක් ගත්තොත් එහෙම ඒගොල්ලන්ට යන්න දෙන්න චාන්ස් එක වැඩි. මොකද ජොබ් එකක් ගන්න කෙනෙක් මෙහෙමයි කියන. අනිත් එක තමයි ඔයාලා බිස්නස් එකක් මොකක් හරි කරනවා නම් ඔයාලට පුළුවන් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ඔයාගේ නමට නම් තියෙන බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ කොපියක් අරගෙන අර විදිහට අම්මයි තාත්තගෙන ලියුමක් අරගෙන ඔයගොල්ලෝ කසාද බඳින්න නැත්තම් පිරිනොමෙට්ටෝ ගැරනොමෙට්ට දෙවුල්ලන්ටම මේ කියන මම මෙහෙම මේ බිස්නස් එකක් කරනවා, මම මේ බඩු වර්ගයක් ගන්න යන්නේ කියලා මොනවා හරි බඩු වර්ගයක් මොනවා හරි ආයිටම් ටිකක් හදාගෙන මේ බිස්නස් ඉතසේ ඒගොල්ලෝ හනවා. මොකද්ද ඔයගොල්ලෝ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ඊට පස්සේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක පෙන්වුවට පස්සේ ඒගොල්ලන්ට යන්න දෙන්න වෙනවා. ඔයගොල්ලන්ට අර විදිහට හොටල් බුකින් එකක් දාගෙන ලක්ෂ 5ක් 6ක් කෝ මාරු කරගෙන සාමාන්‍ය බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක පෙන්වුවොත් ලක්ෂ 5ක් 6ක්වත් අඩුම ඩිරාම් වලට මාරු කරගෙන යන්න. මොකද ඉතින් ඕගොල්ලන්ට බඩු ගන්නයි එන්නයි එතකොට එහෙම තියෙනවා. ඒ දවස් 5කට වගේ තමයි දාගන්න ඕන, දවස් 5කට එහා දාගන්න එපා. එතකොට මේක තමයි ඉතින් ඔය කපල් වලට කසාද බැඳපු වලට මේගොල්ලන්ට ගන්න යන්න පුළුවන් විදිය. දැන් සමහර දැන් මේ ළඟදී අයිය කෙනෙක් ආවේ, අයියෙන් කිසි දෙයක් අහලා තිබ්බේ නැහැ. කොහේ යන්න දීලා. ඉතින් එහෙම සමහරක් අයට යන්න දෙනවා. මේ අපි දන්න ඇත්තට මේ ඈපෝට් එකෙන් මොකද්ද කියලා ඒ කරන දේ. ඔයගොල්ලන්ට ඉතින් මම හිතනවා ගොඩක් පැහැදිලි වුණා කියලා. ඔයගොල්ලෝ ඔය කසාද බැඳපු අයට කෙනාව ගන්න කොහොමද, කසාද බැඳලා ඉන්න කෙනාව ගන්න කොහොමද කියලා. ඔයගොල්ලෝ අනිත් දේ තමයි ඔයගොල්ලෝ විසිට් වීසා යද්දී බියුරෝ ගෙවල යන්න එපා. එම් බියුරෝ ගෙවල යනකොට ඒගොල්ලෝ දැනගන්න බියුරෝ ගෙවල යන්නේ ජොබ් එකක් කරන්න තමයි කියලා. විසිට් වීසා නැහැ බියුරෝ ගෙවන්නේ නැහැ කවදා. හරිද? ඒ හින්දා ඔයගොල්ලෝ බියුරෝ ගෙවන්න එපා. විසිට් වීසා යද්දී බියුරෝ ගෙවලා ගියොත් එයාපෝට් එකේ යන්න දෙනවා කියලා ඒක බොරු කතා. එහෙම යන්න දෙන්නේ නැහැ. එතකොට යන්න දෙන එකත් නැන්න දෙන්නේ. බියුරෝ ගෙවලා යද්දී දන්නවා මෙයා විසිට් එකට යන්නේ මම ජොබ් එකක් කරන්න තමයි කියලා. එතකොට මේ බියුරෝ සීල් එක දැක්කම විසිට් යද්දී ආනවා මොකටද විසිට් යද්දී බියුරෝ ගියා. ඒ හින්දා විසිට් යද්දී බියුරෝ ගෙවන්න එපා. හොඳ. ඒ නිසා ඔය ටික මතක තියාගන්න. අනිවාර්යෙන් ඔයාගේ කසාද බඳපු වයිෆෝ හස්බන්ඩ් වාට ඩුබායි වලට ගන්න ඕන නම් අර කිව්ව විදියට ඒ ප්‍රොසීඩියර් එක හරියට කරොත් ඒ ලෙටර් එක ගත්තොත් බය වෙන කිසිම දෙයක් නැහැ. ලෙටර් එක ගත්තොත් අනිවාර්යෙන් එයාට එන්න දෙන එක දෙනවා. එම්බ මේ ලංකා එයාපෝට් එකේ ඉල්ලන්නේ ඥාතිකම ඔප්පු කරලා ඒක තමයි. දැන් ඔයාලා හිතන ඥාති කෙනෙක් ඉන්නවා කියලා ඒ ඥාතිකම ඔප්පු කරලා ගන්න පුළුවන්. හැබැයි එයා බියුරෝ ගෙවලා තමයි ගන්න ඕන. පිරිමි ළමයි ගෑනු ළමයි තනියෙන් එනවා නම් උනත් ඔයගොල්ලෝ ඥාති කෙනෙක් මෙහෙ ඉන්නවනම් ඥාතිකම ඔප්පු කරන්න අවශ්‍ය ඩොකියුමන්ට් එක අරගෙන බියුරෝ ගෙවලා නැත්නම් බියුරෝ ගෙවලා පුඩා පිළිදෙ ලංකා එම්බසි එකෙන් අර ලෙටර් එක ගත්තොත් ඔයගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව වෙන්න පුළුවන්. එතකොට ලෙටර් එක අරගෙන එයාගේ පාස්පෝර්ට් කොපි එකයි අරගෙන ගියා නම් කිසි ප්‍රශ්නයක් එන්නේ එන්න දෙනවා. ඉතින් මම මේ ගැන මම මේ අමතර කරුණු ටිකක් ඔයගොල්ලන්ට කිව්වා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ මේකෙන් හොඳ දෙයක් ගන්න ඇති කියලා. ඔයගොල්ලෝ මේ ටික හොඳට ඔළුවට දාගන්න. ඔළුවට දාගෙන එන්න කලින් ප්ලෑන් කරලා හරියට එන්න. නිකන් අපරාධය ඔයගොල්ලෝම හරවල යවම ටිකට් වල සල්ලි ආපෝ ටිකට් එකක් දාගන්න ඕන. එහෙම දෙපාර ආපු අය ඉන්නවා. ඒ හින්දා ඔයගොල්ලොම හරවල යවුවොත් එහෙම ඔයගොල්ලොගේ පොතේ පිටිපස්ස මොකද්ද ලියනවා හේතුවත් එක්කම ඊට පස්සේ ඒගොල්ලෝ ආයි ආවන් පස්සේ ඒව ගැන අහනවා. ඒ හින්දා කොහොම හරි පළවෙනි පාරම එන්න බලන්න. අර මම කිව්ව විදිහට ඔයගොල්ලෝ සල්ලි වැඩිපුර ටිකක් මාරු කරගෙන ආවොත් තනියෙන් එන කෙනෙක්ට එන්න ලේසි. හොටල් බුකින් එකත් දවස් 5කට 5ක් විතර දාගන්න, 5න් එහා දාගන්න එපා. හරි, ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එහෙම bell icon එකත් click කරන්න. ඔයාලට මේ වගේ අලුත් video දාපු ගමන් බලා ගන්න පුළුවන්. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජය වේවා.